විසිවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව තුනින් දෙකේ බහුතර බලයකින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පක්ෂව 156යි විරුද්ධව 65යි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, තමිල් මක්කල් විදුලේ පුලිකල්, ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ජාතික කොංග්‍රසයේ මන්ත්‍රීවරයාද යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. සමග ජන බල වේගය, ජාතික ජන බල වේගය, ඊළඟේ තමිල් අරසු කච්චි ඇතුළු පක්ෂ කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ යෝජනාවට විරුද්ධවයි. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. මේ අතර විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අට දෙනෙක් ආණ්ඩු පක්ෂය හා එක්ව විසිවන ව්‍යවස්ථා සංශෝධනීයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමද කැපී පෙනුණා. සමග ජන බල වේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ එම පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මුස්ලිම් කොංග්‍රසයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ මරකලබ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අහමද් නසීර්ද එම්.එස්. තෞෆික් අලි සබ්රි රහීම් එම්.එච්. හාරිස් ෆයිසල් කාසිම් සහ අරවින්ද් කුමාර්ද විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනීයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ආකාරය දක්නට ලැබුණා. මේ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 17 වගන්තිය වූ දිත්ව පුරවැසි භාවය පිළිබඳ වගන්තියට විපක්ෂය නැවතත් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. ජනාධිපති වෙනරණයකට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකට තරඟ කිරීම සඳහා දිත්ව පුරවැසි භාවය නුසුසුකමක් නොවන බවට පත් කිරීම. අපි මේකට ඡන්දයක් ඉල්ලනවා. We want a vote sir. ඒ අනුව 17 වන වගන්තියට යලි ඡන්ද විමසීමක් සිදු කළ අතර ආණ්ඩු පක්ෂය එය ඡන්ද 157කින් ජය ගත්තා. විපක්ෂය ලැබුණේ ඡන්ද 64ක් පමණයි. 17 වෙනි වගන්තියට පක්ෂව ඡන්ද 157යි විපක්ෂව 64යි ඒ අනුව 17 වෙනි වගන්තිය ඇමතුමාගේ සංශෝධනයට යටත්ව සම්මතයි. විසවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තවත් වගන්ති කිහිපයක් සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.